මගේ දුවල පුතාල සෑම කෙනෙක්වම සුපුරුදු පරිදි අදත් පහන තක්සලාවේ තුන ශ්‍රේණිය පන්තියක ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ තුන්වෙනි වාරයේ සිංහල ව්‍යාකරණ ලිඛිත වශයෙන් ලියන්නේ කොහොමද කියලා මගේ පුතාලට මුල ඉඳලම කියලා දෙන්න. ඉතින් අද දවසේ පාඩම හොඳින් අහගෙන හිටියොත්, හොඳින් සවන් දුන්නොත්, සම්පූර්ණයෙන්ම පාඩමට සහභාගී වුණොත් පුතාලට පුළුවන් තුන ශ්‍රේණියට අදාළ සිංහල ව්‍යාකරණ කොටස සම්පූර්ණ කරගන්න. පුතේ, අපි සිංහල නේද? අපි සිංහල කතා කරනවා වගේම අපිට ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. අද වෙනකොට බොහෝ දෙනෙකුට සිංහල භාෂාව හසුරව ගන්න බෑ. රාජකාරී විදිහට ලිපියක් ලියන්න තේරෙන්නේ නෑ. ඡන්ද හිමි නාම ලේඛනය පුරවන්න තේරෙන්නේ නෑ නේ. ඒ හින්දා මගේ පුතාලා ඒ අඩුව පුරවන පිණිස තව අවුරුදු 10ක් 20ක් යනකොට ලංකාවේ හොඳ සිංහල ලියන්න කියන්න පුළුවන් ජාතියක් බිහි වෙන පිණිස හොඳට සිංහල ඉගෙන ගන්න. සිංහල විතරක් නෙමෙයි ඉංග්‍රීසි කොහොමත් ඉගෙන ගන්න ඕනේ. තමිල් භාෂාවත් පුළුවන් නම් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මේ භාෂා තුනම අපිට හරි හරියට පුළුවන් නම් අපිට පුළුවන් මේ රට ගොඩනගන්න. හරිද? එහෙනම් අපි බලමු ලිඛිත වශයෙන් කොහොමද සිංහල තුන ශ්‍රේණියේ ලියන්න පටන් ගන්න කියලා. ඒත් එක්කම කවුරු හරි දුවෙක් පුතේ YouTube එකෙන් මේ පාඩම බලනවා නම් පහන ඔන්ලයින් තක්සලාව YouTube නාලිකාව subscribe කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. එතකොට පුතාලට පුළුවන් ගෙදරට වෙලා සියලුම පාඩම් අධ්‍යයනය කරන්න. ඒත් වගේම පුතාලා කැමති නම් ටීචර් එක්ක සජීවීව සම්බන්ධ වෙලා පහන ඔන්ලයින් තක්සලාවේ පන්ති එක්ක වැඩ කරන්න 0677 9629607 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට පුතාලට පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරය ටීචර් දැනුවත් කරනවා. එහෙනම් අපි යමු අද දවසේ පාඩමට ලිඛිත වශයෙන් යමු. ටියුට් එක ගන්න. පළවෙනි අක්ෂරම අපිට තියෙනවා සිංහල ව්‍යාකරණ කොටස ඉගෙන ගන්නකොට අපි දැනගන්නම ඕනේ වාක්‍යයක් හරියට ලියන්නේ කොහොමද කියලා. එහෙමනම් වාක්‍යයක් හරියට ලියනකොට අපි දැනගන්න ඕනේ නාම පද ක්‍රියාපද ගැන. එහෙමනම් ඉස්සෙල්ලාම අපි ඉගෙන ගනිමු නාම පද. මොනවද මේ නාම පද කියන්නේ? නාම පදයක් කියන්නේ කිසියම් කෙනෙක් නැත්නම් දෙයක් තැනක් සතෙක් හඳුන්වන නම. නමකට තමයි නාම පදය කියන්නේ. කෙටිම දේ නම. අපි ගත්තොත් පුටුව කියන්නේ නම. පොත කියන්නේ නම. කොළඹ කියන්නේ නම. මාතර කියන්නේ නම. කූමය කියන්නේ නම. නේද පුතේ? අහස කියන්නේ නමක්. එහෙනම් යම් කිසි නමක් හඳුන්වන පදය නාම පද බවට පත් වෙනවා. ඒ වගේම තමයි නාම පද කොටස් හතරකට බෙදෙනවා. මොනවද? ස්ථාන නාම, ද්‍රව්‍ය නාම, සත්ව නාම, පුද්ගල නාම. එතකොට සතෙක් හඳුන්වන නම් සත්ව නාම බවටත්, පුද්ගලයෙක් හඳුන්වන නම් පුද්ගල නාම බවටත්, යම් කිසි දෙයක් හඳුන්වන නම් ද්‍රව්‍ය නාම බවටත්, යම් කිසි තැනක් හඳුන්වන නම් ස්ථාන නාම බවටත් පත්වන තැනක් දෙයක් පුද්ගලෙක් සතෙක්. සතෙක් හඳුන්වන දෙයක් සත්ව නාම බවටත් පත්වෙනවා. එහෙනම් පුතාලට ලේසි මේ ටික මතක් කරන්නයි ටීචර් කිව්වේ. එහෙනම් යම් කිසි කෙනෙක්, යම් කිසි දෙයක්, යම් කිසි සතෙක්, යම් කිසි තැනක් හඳුන්වන පද නාම පද නම් වේ. නාම පද කොටස් හතරකි. ද්‍රව්‍ය නාම,
නාම, ස්ථාන නාම, පුද්ගල නාම. ද්‍රව්‍ය නාම කියන්නේ යම්කිසි දෙයක් හඳුන්වන නාමයක්. සත්ව නාම කියන්නේ යම්කිසි සතෙක් හඳුන්වන නාමයක්. ස්ථාන නාම කියන්නේ යම්කිසි තැනක් හඳුන්වන නාමයක්. පුද්ගල නාම කියන්නේ යම්කිසි කෙනෙක් හඳුන්වන නාමයක්. එහෙමනම් අපි දන්න සත්තු සියල්ලක්ම අපා දෙපා සිවුපා ශාකභක්ෂක මාංශභක්ෂක සර්වභක්ෂක ඉගිලෙන පීනන ඕනෑම සතෙකුගේ නමක් සත්ව නාම ගණයට ගන්න පුළුවන්. ඒ වගේම අතට අහු වෙන අතින් අල්ලන ඕනෑම වස්තුවක් ඕනෑම භාණ්ඩයක් ඕනෑම දෙයක් ද්‍රව්‍ය නාම බවට පත් වෙනවා. හැබැයි අතින් අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණා නේද? ජලය කියන එක ද්‍රව්‍ය නාමයක් නෙමෙයි. හැබැයි වතුර බෝතලය ද්‍රව්‍ය නාමයක්. තේරුණා නේද? වාතය කියන එක ද්‍රව්‍යයක් නෙමෙයි, අපිට අල්ලන්න බෑ. ආලෝකය කියන එක ද්‍රව්‍යයක් නෙමෙයි, අපිට අල්ලන්න බෑ. හරිද? එහෙනම් අතින් අල්ලන ඕනෑම දෙයක් ද්‍රව්‍ය නාම බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඕනෑම තැන අපිට පේන්න තියෙන තැන් අපි බලන්න යන තැන් මේ තැන් ස්ථාන නාම බවට පත් වෙනවා. ඊළඟට අපි දන්න මිනිස්සු එයාගේ රැකියාව අනුව දැන් ප්‍රධාන පොදු නාමයෙන් මිනිසා මිනිසා අතරේ ස්ත්‍රීලිංග පුරුෂලිංග කියලා කොටස් දෙකක් තියෙනවා. මේ ස්ත්‍රීලිංග මිනිස්සු පුරුෂලිංග මිනිස්සු කියන අය එයාලගේ රැකියාව අනුව එයාගේ තනතුර අනුව එයා වෙනස් වෙනවා. ඉතින් මේ දෙගොල්ලෝ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, රෝගියෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, දායකයෙක් වෙන්න පුළුවන්, ගොවියෙක් වෙන්න පුළුවන්, ජනාධිපතිතුමා වෙන්න පුළුවන්, කතිකයෙක් වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ම මිනිසෙක්නේ. එතකොට පොදුවේ හැම මිනිසෙකුටම ඒගොල්ලන්ගේ අනන්‍යතාවය එක අපි හඳුන්වන නම පුද්ගල නාම ගණයට පත් වෙනවා. දැන් එතකොට මගේ පුතාලග මේ ගැන කිසිම සැකයක්, අවිශ්වාසයක් කිසිම දෙයක් නැහැ. මම මේ නාම පද ටික ඔක්කොම කියලා දුන්නු. ඊළඟ එක තමයි ක්‍රියාපද. මොනවද ක්‍රියාපද කියන්නේ? ක්‍රියාපද කියන්නේ කරන දේවල්. මොනවද අපි කරන දේවල්? අපි දුවනවා, පනිනවා, නටනවා, ගයනවා, මේ කරන දේවල්. ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා අපි කරන්නේ නැහැ, හැබැයි ඉබේ සිද්ධ වෙන. සූලඟ හමනවා. අපි යනවද සූලඟ? අනේ සූලඟ එන්න සූලඟ කියන්නේ නැහැනේ. සූලඟ ඉබේ හමන්නේ. ඉර පායනවා. අපි ඉර පායන්න කියලා කියන්නේ නැහැ. කෝල් එකක් දෙන්නේ නැහැ. SMS එකක් යවන්නේ නැහැ. ඉර සුපුරුදු පරිදි පායනවා. ගහකින් ගෙඩියක් කඩන එක නෙමෙයි වැටෙන එක. අපි ගෙඩියට වැටෙන්න අහවල් වෙලාවට කියන්නේ නැහැ. ඉබේම ඒ ගහෙන් ගෙඩියක් වැටෙනවා. ඒ වගේම මල් පිපෙනවා, මල් හර වෙනවා, මල් සුවඳ හමනවා. ඒ වගේම ගස් සුළඟට සෙලවෙනවා. මේවා අපි කරන දේවල් නෙමෙයි, ඉබේ සිද්ධ වෙන දේවල්. එහෙනම් ක්‍රියාපදත් කොටස් දෙකකට වෙන් කරනවා ඉබේ සිද්ධ වෙන දේවල් සහ මිනිසුන් විසින් කරන දේවල් කියලා. එහෙනම් පුතාලට මම මේ ටික සමරි එක වගේ කියලා දුන්නා. එහෙනම් දැන් ටියුට් එකත් එක්ක ගිහිල්ලා අපි ඉතුරු ටික බලමු. වෙන තියෙනවා පුද්ගල නාම. මෙන්න පුද්ගලයෝ ටීචර් කිව්වේ ඕනෑම කෙනෙක්. අම්මා, මාමා, ගුරුවරයා, ජනාධිපතිතුමා, ගායකයා, නිවේදිකාව, නිවේදකයා, එයාලා කරන රැකියාව අනුව මෙයාලා පුද්ගල නාම බවට පත් වෙනවා. ඊළඟට මොනවාද සත්ව නාම? මම කිව්ව පුතාලට ඕනෑම සතෙක් අපා දෙපා සිවුපා ජලයේ ඇසිරෙන පියාඹන ඕනම කෙනෙක් සතෙක් බවට පත් වෙන සත්ව නාම. මේ නයිත් ඉන්නවා, මෝ කැංගරුවෙකුත් ඉන්නවනේ, සමනලෙක් ඉන්නවා, ගුරෙක් ඉන්නවා.
ඊළඟට ස්ථාන නාම. ඕනෑම තැන, රෝහල, පාසල, කුමරු අපි යන තැන් නේද? මේවා ස්ථාන නාම. මේ තියෙන්නේ ඊළඟට ද්‍රව්‍ය නාම. කියන්නේ යම් කිසි දෙයක් අතින් අල්ලන්න පුළුවන් දෙයක්. මං කිව්වේ කුස්සියේ තියෙන බඩුවෙන්ද පුළුවන්, නාන කාමරේ නැත්තම් පාසලේ ඕන තැනක තියෙන දෙයකට අපි ද්‍රව්‍ය නාම කියලා කියනවා. අතින් අල්ලන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ක්‍රියාපද. ටීචර් කිව්වේ ක්‍රියාපද කොටස් දෙකයි. ඉබේ සිද්ධ වෙන ක්‍රියා, කවුරු හරි කරන දේවල්. උදාහරණ, සුළඟ හැමීම. කවුරු සුළඟ හමන්න කියන්නේ නේද? ගඟ ගැලීම, තරු බැබලීම, ගස සෙලවීම, මේවා ඉබේ සිද්ධ වෙන දේවල්. හරි, දැන් පුතාලට වැඩක් තියෙනවා. ඉබේ සිද්ධ වෙන ක්‍රියා පහක් ලියන්න. මේවට අමතරව හරි කොහොම හරි ඉබේ සිද්ධ වෙන ක්‍රියා පහක් ලියන්න බලන්න. ඊට පස්සේ ටීචර් අහන්න, ඉබේ සිද්ධ වෙන ක්‍රියා පහක් ලියන්න. ලියලා ටීචර්ට කියන්න, ටීචර් හරි ලිව්වා කියලා. ඉබේ සිදුවෙන ක්‍රියාවන් පහක් ලියන්න. විදත්, අභිසේෂ්, හෙස්මිත් උතල ලියන්න. ඉවරයි ටීචර්. කියන්න බලන්න. දුව මොනාද ලිව්වේ කියන්න බලන්න. ගස් සෙලවීම, වැටීම, වැටීමද? හෝ හෝ හෝ, වැටීම කිව්වට බෑ. මිනිස්සුන්වත් වැටෙනවා, ළමයිවත් වැටෙනවනේ. මොනවා වැටීමද? වැටෙනවා කියන එක කරන දෙයකුත් බවට පත් වෙනවා. ගස් වැටීම. ගස් වැටීම. අදීශ කියන්නේ ටීචර් ඉවරයි. ටීචර් දර්ශාවේ. හරි, අදීශ කියන්න බලන්න. ටීචර් ගස් වැවෙනවා. වැවෙනවා, ඉබේ සිද්ධ වෙනවා. තව මොනාද? තව කියන්න මොනවද? පුතේ, ඉර බැස යනවා. ඉර බැස යාම ඉබේ සිද්ධ වෙන දෙයක්. වෙරි ගුඩ් මහත්තයෝ. ටීචර්, ඔව් පුතේ, මල් පිපෙනවා. මල් පිපෙනවා. වෙරි ගුඩ්, මල් පිපෙන එක ටීචර් හරි. මොනාද ලිව්වේ කියන්න බලන්න. කොළ පාවීම. කොළ පාවීම. හරි, තව මොනාද? ඉර පැයීම. ඉර පැයීම. තව මොනාද? මල් පිපීම. මල් පිපීම. වෙරි ගුඩ්. තව මොනාද? හඳුනාය. හඳුනාය යාම. ඔව්. වතුර ගැලීම. වතුර ගැලීම. ඔව්. ටීචර් බලාකුළු පාවීම. බලාකුළු පාවීම. හරි, අනිත් අය කියන්න පුතේ. ටීචර් වැස්ස වහිනවා. ටීචර් ටීචර් අවුව වැටීම. ටීචර් මුහුදුරන්නේ.
අමුදුරල ගැසීම ඔය තියෙන්න ගොඩක් මම හිතුවෙත් නැති ඒවල් කියලා. කොච්චර දැනුවත් තියෙන දරුවද බලන්න, කොච්චර දේවල් දන්නවද මං දැනගෙන හිටිය සුළඟ හැමීම විතරයි, ගෙඩි වැටීම විතරයි. මට මේවා අනිත්‍යව මං දන්නෙත් නෑ. වෙරි ගුඩ්, මට ගොඩක් දේවල් කියලා දුන්නා. හරි, ඔන්න ටීචර්ස් ලියනවා, එහෙනම් බලාගන්න. පුතාලගේ ඔක්කොම හරි. හරිද? දැන් ටීචර් කිව්වනේ ඊරය බැස යෑම. ඊළඟට මුහුදුරල නැගීම. ගිනිකන්දු පිපිරීම. ගිනිකන්දු පිපිරීම තිබේ සිද්ධ වෙන දෙයක්. වෙරි ගුඩ්. ටීචර පායන පායයි. ඔව්, ගිනිකන්දු පිපිරීම. දැන් මෙතනදී ඔයාලා ගොඩක් හොඳ. දැන් ඔයාලා දන්නවනේ සෙලවීම කියන දේවල් ටීචර ඉතිරි. ආපුතේ වතුර ඉතිරීම. වතුර ඉතිරීම කොහොමද වෙන්නේ? ඒක අපි කරන දෙයක්නේ. එහෙනම් ගඟ පිට අර ගැලීම. ගඟ පිට අර ගැලීම. මල් පිපීම. ටීචර් බූනි කම්පාව. ඔව්, භූමි කම්පාව. වෙරි ගුඩ්. දැන් ඔය ඔක්කොම සාමාන්‍ය ටීචර් සුනි සුලං. සුලි සුලං හැමීම, සුළඟ හැමීම. රයිට්. හරි, මේ තියෙන්නේ ගස් සෙලවීම, ගඟ ගැලවීම, එතකොට ඉර පැහැීම, මල් පිපීම, ඉබේ සිද්ධ වෙන දේවල්. හරි, කවුරුන් හරි කරන දේවල් ගොඩක් තියෙනවනේ. ඒවා පහක් ලියන්න. කවුරුන් හරි කරන දේවල්, දුවනවා, පනිනවා, නටනවා, ගයනවා නැතුව ඉස්සෙල්ල වගේ ටිකක් වෙනස් දේවල් ලියන්න. කවුරු හරි කරන දේවල් පහක් ලියන්න බල. ඉවරයි ටීචර්. හරි, කියමුද බලන්න මොනාද කියලා. වැටෙනවා, වැටෙනවා. ලියනවා, ඔහොම ලියනවා. ඔහොමින්න ඔහොමින්න. වැටෙනවා කිව්වම ගහකින් ගෙඩියක් වැටෙන එකක් වෙනවනේ. ඒක හින්දා ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්න පුතේ. මොනවා වැටෙනවද වෙන එක? ටීචර් ඉවරයි. කියන්න ටීචර් මිනිස්සු වැටෙනවා. වෙන ඒවා ලියමු. හරි, කියන්න බලන්න. ටීචර් මිනිස්සු වැටෙනවා. තව කවුරු හරි කියන්න බලන්න. මිනුක ලියන අකුරු ලියනවා. අකුරු ලියනවා. ටීචර් ගස් කැපි ගෝත් ලියනවා, කපනවා. හරි, ටීචර් ලියනවා. ටීචර්
ඉගෙන ගන්න යන්නේ මේ නාම පද ක්‍රියාපද වාක්‍යවල යොදන්නේ කොහොමද කියයි. නාම පදතාව කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රාණවාචී අප්‍රාණවාචී. මොනවාටද ප්‍රාණවාචී කියන්නේ? පණ තියෙන. පණ තියෙන කාණ්ඩයට එන්නේ සත්තුයි මිනිස්සුයි විතර. හොඳට මතක තියාගන්න. මිනිස්සුයි සත්තුයි තමයි පණ තියෙන. අප්‍රාණ වාචී කියන්නේ මිනිස්සු සත්තු හැර අනිත් හැම දෙයක්ම අප්‍රාණ වාචී. එතකොට මෙතන අපිට තියෙන්නේ මොකක්ද? අප්‍රාණ වාචී ඒක වචන නාම පද සහිත වර්තමාන කාල වාක්‍ය. අම්මෝ දිග එකක් නේද? කොහොමද? කාලයක් අපි දැනගන්න ඕනේ. වර්තමාන කාලය කියන්නේ දැන් කරන දේවල්. මේ බලන්න මෙන්න විස්තරය තියෙනවා. පේනවද? අප්‍රාණ වාචී කියන්නේ පණ නැති. ඒක වචන කියන්නේ එකක්. වර්තමාන කියන්නේ දැන් සිද්ධ වෙන දෙයක්. එහෙනම් අපි මේ ලියන්න යන්නේ පුතේ මොනවද? අපි ලියන්න යන්නේ අප්‍රාණ වාචී ඒක වචන වර්තමාන කාල වාක්‍ය. ඒ කියන්නේ පණ නැති. පණ නැති දේවල් කියන්නේ ඉබේ සිද්ධ වෙන දේවල්. වර්තමාන කාලයෙන් සිදුවෙනකොට අපි ඒක කොහොමද නිවැරදිව ලිඛිත බසට හරවන්නේ කියලා තමයි දැන් කියා දෙන්න යන්නේ. තේරුණාද? හරි බලන්න. පළවෙනියටම තියෙනවා මල පිපෙනවා. මල පිපෙනවා කියන්නේ කතික බස. කතික බස කියන්නේ කතා කරන භාෂාව. අපි දැනගන්න ඕනේ කතික බස ලිඛිත බස කියන්නේ මොකක්ද කියලා. කතික බස කියන්නේ කතා කරන භාෂාව. දැන් ගෙදරදී පුතාලා කියන්නේ අම්මට තාත්තට, අම්මේ මම ඉස්කෝලේ යනවා. අම්මේ මම ඉස්කෝලේ යමි කියනවද? අනේ නෑනේ. නේද? ආ තාත්තේ මන් නිදා ගන්නවා. ගුඩ් නයිට්. නැත්තම් තාත්තේ මම නිදා ගනිමි කියනවද? නැහැ. ඒක අපි කතා කරන භාෂාවට තමයි කතික බස කියන්නේ. ලිඛිත බස කියන්නේ ලියන භාෂාවට. එහෙනම් සිංහලවල කතා කරන ක්‍රමය එකක්, ලියන එක එකක්. එහෙනම් මේ තියෙන්නේ ඒක තමයි. කතික බස කියන්නේ මල පිපෙනවා. වර්තමාන කාලයෙන් කතා කරද්දි කියන්නේ මල පිපෙනවා. හැබැයි ලියනකොට අපි ලියන්නේ පිප්පෙයි. මල පිප්පෙයි. මල පිප්පෙයි. මේ තියෙන්නේ සරුංගලය පාවෙයි, කරුව බබලයි, දස සුළඟට සෙලවෙයි. මේ බලන්න. අප්‍රාණ වාචී ඒක වචන නාම පද වර්තමාන කාලයෙන් ලිවීමේදී ක්‍රියාපදය අගට ඊ යෙදිය යුතුය. මොනවද මේ? කර පිපෙනවා, පිපෙයි බවට පත් වුණා. පිපෙනවා,
විපේ බවට පත් වුණා. හරි, දැන් මොකද කරන්න ඕනේ? වෙන කියන වාක්‍ය ටිකක්. දස සුළඟට සෙලවෙනවා ලිඛිත වශයෙන් ලියන්න. ගස සුළඟට සෙලවේ. ගස සුළඟට සෙලවේ. පරුව අහසේ බබලනවා. පරුව අහසේ බබලයි. ගඟ වේගයෙන් ගලනවා. ගඟ වේගයෙන් බලයි. වෙරි ගුඩ් රත්තරන්. බලන්න පුතාලගේ උත්තරයි ටීචර්ගේ උත්තරයි හරිද කියලා නැවතීම අනිවාර්යෙන් දාන්න ඕනේ. සරුංගලය. ඔයාලා ටීචර්ට වැඩිය වේගෙන් ලියනවනේ. වෙරි ගුඩ්. සරුංගලය අහසේ පාවේ. බෝලය පහළට පෙරලි. ඉවරයි. ඕකේ ඩාලින්. ටීචර්ගේ උත්තරත් එක හරිද බලන්න. නැත්නම් ටීචර් වැරදිද දන්නේ නැහැ. ටීචර් ලියලා ඉවරයි. ඕකේ. ටීචර්ගේ උත්තරයි පුතාලගේ උත්තරයි හරිද බලන්න. නැත්නම් ටීචර් වැරදිද දන්නේ නැහැ. හරිනම් දාගන්න. දස සුළඟට සෙලවෙයි. තරුව අහසේ බබලයි. ගඟ වේගයෙන් ගලයි. සරුංගලය අහසේ පාවෙයි. බෝලය පහළට පෙරලෙයි. මේ ටික හරිනා හරි දාගන්න. සේරම හරි ටීචර්. සේරම හරිද? වෙරි ගුඩ් ඩාලින්. ටීචර් මගෙත් සේරම හරි. වෙරි ගුඩ් රත්තරන්. ටීචර් මගෙත් ඔක්කොම හරි. Very good, Rattaram. Teacher Maget Tokkoma. Very good, Rattaram. Hari. Ehenam ilangekata ya. Apranavachi ekavachana nama pada sahita vakya atita kalayen liyamu. Dan api issala igena gatte vartamana kalaya. Kimi dan sidu wenna. Atita kiyanne sidu vela iwarai. Sidu vela iwarai. Ganga galayi ganga galuweya. Ganga galuwa ie galuwe. බත් කෑවා. ගස වැටුණා. දැන් මෙන්න මේ අප්‍රාණ වාචි. මේ බලන්න අප්‍රාණ වාචි කියන්නේ මොනාටද? පණ නැති. ඒක වචන කියන්නේ එකක්. අතීත කියන්නේ සිදු වෙලා අවසන් දේවල්. එහෙනම් අපිට මෙතන කියන්නේ අතීත කතික වශයෙන් මල පිපුණා. ය මල පිපුණේ. අපි ලියනකොට ලියන්නේ මල පිපුණේය. මල පිපුණේය. පිපුණා කියන එක පිපුණේය වෙනවා. දැන් අප්‍රාණ වාචි ඒක වචන නාම පද අතීත කාලයේ ලියනකොට ඒය ශබ්දය. ගැලුවේ කිව්වේ ලිව්වේ මේවා නේද ඒ ශබ්දය. එහෙනම් ක්‍රියාපදයේ ඒ ශබ්දයෙන් ඉවර කරන්න ඕනේ. උදාහරණයක් දෙකක් කරනකොට පුතාලට තේරේ. ගස සුළඟට සෙල උනා. ගස සුළඟට සෙල උනේය. ගස සුළඟට ටීචර් එකක් ලිව්වා.
නිව් අද වෙරිකුට් මම තාම එක්කයි නිච්ච නිල කරයි. හරිද බලන්නකො පුතාලගේ උත්තරත් එක්ක. තරුව අහසේ බැබලුනේය. ගම වේගයෙන් ගැලුවේය. ගඟ වේගයෙන් ගැලුවේය. වෙරි ගුඩ්. සරුම් බෙරය අහසේ පාවුනේය. පාවුනේය. බෝලය පහළට පෙරළුනේය. ටීචර් ඉවරයි. උත්තරත් එක්ක බලන්නකො ටීචරි උත්තරත් එක්ක. පහළට පෙරළුනේය. ටීචරි උත්තරත් එක්ක බලන්න හරිද කියලා. අපි සෙස් කේසේ යරම. හරි ටීචර්. හරිද ටීචර් මගේ සේරම. හරි වෙරි ගුඩ් ටීචර් මගේ සේරම. වෙරි ගුඩ් වෙරි ගුඩ් වෙරි ගුඩ්. ටීචර් මගේ තොක්කම. හරි වෙරි ගුඩ් වෙරි ගුඩ් වෙරි ගුඩ්. මේක නිව් වෝපි. දැන් ප්‍රාණවාචී ඒකවචන නාම පද ක්‍රියාපද වල යොදන විදිය. ප්‍රාණවාචී කියන්නේ පණ තියෙන. මොනවද පණ තියෙන? දැන් පණ තියෙන දේවල් ගැන සත්ව නාම ද්‍රව්‍ය නාමනේ. එහෙනම් වර්තමාන කාලය කියන්නේ දැන් සිද්ධ වෙනනේ. පුතාලට එහෙනම් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ බලන්න හොඳට බලන්න. ප්‍රාණවාචී කියන්නේ පණ තියෙන. ඒක වචන කියන්නේ එක දෙයක්. වර්තමාන කියන්නේ දැන් සිදුවෙන. එහෙමනම් මොනවද දැන් සිදුවෙන දේවල්? ක්‍රියාපදය අගට ඊ යොදන්න ඕනේ. මේ බලන්න. අම්මා බත්තු යනවා. අම්මා බත්තු යයි. අර ගස සෙලවෙනවා. සෙලවෙයි වගේ තමයි. අගට ඊ යොදන්නේ. මේක ලියමු බලන්න. අම්මා බත් උයයි. අම්මා බත් උයයි. ගායකයා ගීත ගායනා කරයි. ගායකයා ගීත ගායනා කරයි. අම්මෝ දැන් ටීචරක් ලක්ෂයිනේ. දැන් ටීචරම උගන්නන්න ඕනේ පුතා. වෙරි ගුඩ්. ක්‍රීඩකයා වේගයෙන් දුවයි. ඉවරයි ටීචර්. ඕකේ ඩාලින්. ළමයා පාඩම් කරයි. ළමයා පාඩම් කර. ගොවියා කුඹුරක යයි. හරිද? නැවතීමේ තිත තියන්න ඕනේ.
හරිද හදාගන්න. ටීචර් අපි ගේ සේරම හරි ටීචර්. වෙරි ගුඩ් ඩාලින්. ටීචර් මගෙත් සේරම. වෙරි ගුඩ්. ටීචර් මගෙත් සේරම. වෙරි ගුඩ් චතරං. ඊළඟකට යන්න. දැන් ප්‍රාණවාචී බහුවචන නාම පද. දැන් ඒකවචනනේ මෙච්චර වෙලා ඉගෙන ගත්තේ. දැන් අපි ඉගෙන ගන්න යනවා ප්‍රාණවාචී බහුවචන නාම පද. දැන් අම්මා බත්තු යයි. අම්මලා බත්තු යති. තාත්තා වැඩට යයි. තාත්තලා වැඩට යති. මොකද වෙන්නේ? ඊ කියන එක තී බවට පත් වෙනවා. ඊ කියන එක තී බවට පත් වෙනවා. මේ බලන්න පුතේ. හතන බහුවචන කියන තැන එක දෙයක් කියලා තියෙන්නේ. ඔව් එක දෙයක් නෙමෙයි එතන හදාගන්න. එකකට වැඩි. එකකට වැඩි එක ටයිපින් මිස්ටේක් එකක් පුතේ. එකකට වැඩි. එකකට වැඩි. තැන්කියු මණික. පාලවාචී කියන්නේ පණ ඇති. බහුවචන කියන්නේ එකකට වැඩි. වර්තමාන කියන්නේ දැන් සිදුවෙන. ඒ කියන්නේ අම්මා මොනවද? අම්මලා බත්තු යති. මෙතන බත් නැහැ. බත් ලියාගන්න පුතේ. අම්මලා බත්තු යයි. අමලා බත් උයති. තී බවට පත් වෙනවා. ප්‍රාණවාචි බහුවචන නාම පද වර්තමාන කාලයේ ලිවීමේදී ක්‍රියාපදයකට තී යෙදිය යුතුය. තී යොදන්න ඕනේ. දැන් ඊළඟ එක ලියමු. දැන් මෙලාවට ලියන්න පටන් අරගෙන හිතන කල් මන් දන්නවනේ මගේ ළමයි ගැන. අම්මලා බත්තු යති. ඔය මං කිව්වේ මල් ලියන්න පටන් ගන්නකොටම කියයි කියලා. අම්මලා ඊට ඉවරයි. වත්තු යති. රයිට් රයිට් රයිට්. වෙරි ගුඩ්. වත්තු. දැන් හරිද බලන්නකෝ. ගායකයෝ ගීත ගායනා කරති. ගායකයෝ ගීත ගායනා කරති. ක්‍රීඩකයෝ වේගයෙන් දුවති. ළමයෝ ළමයි වෙන්න ඕනේ පුතේ. ළමයෝ නෙමෙයි ළමයි. ළමයි පහඩම් කරති. ළමයි පාඩම් කරති. ගොවියෝ කුඹුරට යති. ඉවරයි ටීචර්. හරි හදාගන්න බලන්න පුතාලගේ ඒවත් එක්කලා. වෙරි ගුඩ් අභිෂේස්. ටීචර් මගෙත් සේරම හරි. වෙරි ගුඩ්. ටීචර් මගෙත් සේරම හරි. අම්මේ හොඳයිනේ. ඔයාලා දක්ෂයිනේ අනේ. right then අපි මම කියන
මම කියන නාම පදයා උපම වාක්‍යයක් කොහොමද ඉවර කරන්නේ මුයන්නේ මේ බලන්න මම කිව්වොත් මේ කියන්න අපි කිව්වොත් මූ කියන්න එකයකුට ඉයොදලා ගොඩ දෙනෙකුට තියොදන්න මේ වර්තමාන කාලයට කනුපාඩම් කරගන්න එපා නිකන් ටීචර් කිව්වේ අපි මේක ප්‍රායෝගිකව දැනගත්තාම ඇති මම කිව්වොත් මේ කියන්න අපි කිව්වොත් මූ කියන්න එක් අයෙකුට ඊයොදන්න ගොඩ දෙනෙකුට සීයොදන්න එහෙනම් වර්තමාන කාලෙන් මම පාඩම් කරමි මම කෑම කමි මම ආවොත් මියන්න මේ තියෙන්නේ මම පාඩම් කරනවා මම පාඩම් කරමි ලියමු එහෙනම් වගුවේ ටික. ඒක ලේසියනේ. ඉවරයි ටික. පස්සම ලියලා ඉවරයි අපේ පැටවු ටික. මම බත්තු යනවා. ඕගොල්ලෝ බත්තු වලදී ලයිස් එල්ලම් බත්. ටීච මාත් ලියලා ඉවරයි ඔක්. Very good. මම බත් උයමි මම ගීත ගායනා කරමි මම ගීත ගායනා කරමි මම වේගයෙන් දුවමි මම වේගයෙන් දුවමි මම පාඩම් කරමි. මම කුඹුරට යමි. හරි නේද පුතේ මේ කරන් ලේසියෙන් ඉතින් මේ ටික අමාරු නෑනේ මම මීයම් මීයම් කියලා ලියා ගන්න එක. ඊළඟට අපි කියන නාම පදය ආපුවම මුයන්නේ. අපි පාඩම් කරනවා. අපි පාඩම් කරමු වෙන්න ඕනේ මේක කරමි නෙමෙයි කරමු. ඉචිවරයි. අම්මෝ ඉවරද? ඉචිවරයි. Very good. එහෙනම් උක්තය අපි ලෙස ආපුවම මුයන්නෙන් ඉවර වෙන්නේ. අපි බත්තු යමු. අපි බත් උයමු. අපි ගීත ගායනා කරමු. අපි ගීත ගායනා කරමු. ටීච මාත් ඔක්කොම ඉවරයි. Very good රත්තරන්. අපි වේගයෙන් දුවමු. අපි පාඩම් කරමු. අපි කුඹුරට යමු. හරි. හරි. දැන් කාල පත්‍රිකාව අද දවසේ ඔයාලගේ පාඩමෙන් දෙන කාර්ය පත්‍රිකාව මේක තනියෙන් ලියන්න. ඉවරයි ටීචර්. කාර්ය පත්‍රිකාව? ඉවරයි. අම්මෝ එනම උත්තර ටික ලියන්න. ළමයා ඉවරයි ටීචර්. ළමයා පාඩම් කරනවා. ළමයා පාඩම් කරයි. ළමයා පාඩම් කරයි.
කොඩිය සුළඟට සෙලවෙනවා. කොඩිය සුළඟට සෙලවේ. කොඩිය සුළඟට සෙලවේ. බල්ලෝ වේගෙන් දුවනවා. බල්ලෝ බහුවචනනේ. එහෙනම් බල්ලෝ වේගයෙන් දුවදි. හොඳට බලන්න ඕනේ හරිද කියලා. වේගයෙන් දුවති. තරු අහසේ බබලෙනවා. තරු අප්‍රාණවාචී. පණ නැහැ. ඒක නිසා ක්‍රියාපදය තියන්නේ ඒක වචන ස්වරූපයෙන්. අහසේ බබලයි. මේවා හරියට බලලා හරි දාගන්න. කලබල වෙලා නම් හරි දාන්න එපා. සරුංගලය අහසේ පාවෙයි මෙතන ලියන්නම්. එතකොට ඒ වාක්‍ය පහරි. සරුංගලය අහසේ පාවෙයි. මේක හරියට බලලා ලියාගන්න. හරියට බලලා ලියාගන්න පුතේ. ලියලා හරි වැරදි දාගන්න හරියට බලන්න. ටීචර් පහයිද ලියන්න ඕනේ. හරි වේදිකනේ දැන් ටීචර් බෝඩ් එකේ ඉඩ තියන්නේ. නේද ටීචර් තව ඉඩ නෑ නේද? පුතාලා ඉතුරු ඉතුරු ටික සම්පූර්ණ කරන්න. ඊට පස්සේ ටීචර් සාකච්ඡා කරනකොට බලන්න පුළුවන්. පුතාලා ඉස්සරහට ලියාගෙන යන්න. ඉවරයි ටීචර්. බලන්න හරිද කියලා. ඉවරයි ටීචර්. බලන්න හරිද කියලා. හරියටම තියෙනවා නම් හරි දාගන්න. ඊළඟ ටික. මම සෙල්ලම් කරනවා. මම සෙල්ලම් කරමි. මම සෙල්ලම් කරමි. අපි කළ ගුණ සලකමු. අපි කළ ගුණ සලකමු. සුළඟ වේගයෙන් හමයි. වේගයෙන් හමයි. තාත්තා වැඩට යයි. තාත්තා වැඩට යයි. අම්මලා කෑම සාදති. බහුවචනනි. අම්මලා කෑම සාදති. හරියට බලන්න පුතේ. හරියට ලියලාද කියලා. මේ ඒක වචන බහුවචනිය වෙනස් වෙලාද බලන්න. අම්මලා කෑම සාදති. මේ විදිහටම තියනවා නම් හරි දෙන්න. හොඳට චෙක් කරන්න. හොඳට චෙක් කරන්න. හරියට චෙක් කරලා හරි දාගන්න. දැන් බහුවචනයේද හරවන්න ඕනේ. නාමපදය බහුවචනයේද හරවනකොට ක්‍රියාපදයත් බහුවචනයේද හැරවෙනවා. මම බහුවචනය අපි. එහෙනම් අපම සෙල්ලම් කරමු.
අපි සෙල්ලම් කරමු. ටීචර් ඉවරයි. අම්මා පතුරයි අම්මලා ටීචර් ඉවරයි. අම්මලා බත්තු යති. ටීචර් ඉවරයි. සරුංගලේ අහසේ පාවෙයි සරුංගල් අහසේ පාවෙයි. සරුංගලයට පණ නෑනේ, සරුංගල් වලටත් පණ නෑ. ඒ හින්දා ක්‍රියාපදය ඒක වචන ස්වරූපයෙන්ම තමයි තියන්නේ. මේ තුනට හරි දාගන්න, හරිනම් හරියට පුතාලා වැඩේ කරා නම් හරි දාගන්න හොඳට බලලා. හරියට බලලා හරි දාගන්න. ඊළඟට මල පිපී සුවඳ හමනවා. මල් පිපී සුවඳ හමයි. මල් පිපි සුවඳ හමයි. මල් වලට පණ නැහැ, සුවඳ හමයි. ක්‍රීඩකයා වේගෙන් දුවයි. ක්‍රීඩකයෝ ක්‍රීඩකයෝ වේගයෙන් දුවති. එහෙනම් අපි එක හුස්මට අද සිංහල ව්‍යාකරණ සියල්ලම සම්පූර්ණ කරා. පුතාලා හොඳයිනේ, පුතාලා දක්ෂයිනේ. ඒ හින්දා මේකෙන් ලියුව අපිට ලබන සතියේ තියෙන මොනවද දන්නවද? අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් තියෙන වැඩකටු. දැන් අපි තුන්වෙනි වාරයේ වැඩකටයුතු ගොඩක් ඉවර කරලා තියෙන්නේ. සිංහල තව ටිකයි. මේ ටික කරලා ඉක්මනට අපි හතර ශ්‍රේණියේ වැඩ කටයුතු පටන් ගන්නවා දෙසැම්බර් මාසයේ. තේරුණාද? දෙසැම්බර් මාසයේ හතර ශ්‍රේණියේ සිලබස් එක ගණිත ගැටලු පන්තියක් ප්‍රශ්න පත්‍ර පන්තියක් පටන් ගන්නවා. එහෙමනම් දිගටම පන්තියට සම්බන්ධ වෙන්න. දැන් මේ ටික හරිනේ. එහෙනම් හෙට හම්බ වෙමු පරිසරය පාඩමේ. එහෙනම් ටීචර් ගිහින් එන්නම්. හැමෝටම සුභ රාත්‍රියක් වේවා. ආයුබෝවන්. සුභ රාත්‍රිය ටීචර්. ආයුබෝවන්.